අයිබුවන්, සුබ දවසක්. සදහන් සරණ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන් මාලාවේ එක් පියවරක් තමයි මේ ආරම්භ වෙන්නේ. අද දින සිට අපි විශේෂ වැඩපිළිවෙළ ගණනක් සංවිධානය කරනවා බුද්ධ ශාසනය නැවත පිහිටවීම සම්බන්ධව සහ බුද්ධ ශාසනය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීම සම්බන්ධව. එහෙනම් අපි අද දින පෙරවරු 9ට විශේෂ සාකච්ඡාවක් පූජ්‍යපක්ෂය සමඟ සංවිධානය කළ තියෙන මෙම ස්ථානයේදී බුදු ශාසනය නැවත පිහිටවල රහතන් වහන්සේලාගේ යුගය නැවත බිහි කළා පිරිසුදු බුද්ධ ධර්මය ජනගත කරන වැඩසටහනක් සකස් කිරීම පිළිබඳව. මේ වැඩසටහන සම්බන්ධව මා කලින් යෝජනා කරා එක්තරා ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයට අනුව තමයි අපි මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ ක්‍රමවේදයේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් අපේ සහෘද පාඨකයන්ට, ශ්‍රාවකයන්ට ඒ අඩුපාඩු ඉදිරිපත් කරන්න පුළුවන්. මේක තව දුරටත් වෙනස් වෙන්න ඕන කියලා. නමුත් අඩුපාඩු හදාගනිමින් වෙනස් වෙමින් අපි ගමන ඉදිරියට යනවා. මේ විශේෂම වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ මේ වැඩපිළිවෙලේ පරමාර්ථය තමයි පරයප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයම ලංකාවේ නැවත ස්ථාපනය කිරීම. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන කොටම මම පසුගිය සතියේ විශේෂ අධ්‍යයනයකින් පසු තීරණය කරා සම්පූර්ණ ත්‍රිපිටකයත්, ඒ වගේම සම්පූර්ණ අට කතාවුණු සම්පූර්ණයෙන්ම වෙන වෙන වශයෙන් මාතෘකා වශයෙන් අධ්‍යයනය කළා. සම්පූර්ණයෙන්ම එක එක විෂය කරුණු වශයෙන් වෙන් කළා, විග්‍රහ කළා, ඒක රාශි කිරීමේ වැඩපිළිවෙලක්. ඒ අනුව යම් කෙනෙකුට ත්‍රිපිටකයේ එක ධර්ම කරුණක් පැහැදිලි කරගන්න අවශ්‍ය වුණොත් ඒ ධර්ම කරුණට අදාළ තියෙන සියලුම සූත්‍ර, ඒ වගේම අට කතාවල තියෙන සියලුම අර්ථ දැකීම් එකට ලබා ගන්න පුළුවන් වෙන පරිගණකමය වැඩසටහන සකස් කිරීම තමයි මෙතන අරමුණ. ඒ පරිගණකමය වැඩසටහන සකස් කිරීමේ අරමුණ වන්නේ එතකොට එක එක්කෙනාට බුද්ධාගම ගැන තමන්ගේ තනි මතවාද ඉදිරිපත් කළා මිනිසු රවට්ටන්න බැරි වෙනවා. අනේ රවට්ටන්න බැරි වෙන කාර්ය කිරීම තමයි එතන අරමුණ වෙන්නේ. ඒ කාර්යයේදී මම බලාපොරොත්තු වෙනවා ඒ සියලුම මාතෘකා වශයෙන් බුදුදහම පරිගණක කළා, ගත කළා සහ මුද්‍රණ ද්වාරයෙන් ඒ පෙළ ගැස්වුවම මූලික බුදුසහම සහ අටුවාවන් අතර යම්කිසි පරතරයක් තියෙනවා නම් ඒක ඉතාම පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මූලික බුදුදහමේ සූත්‍ර අතර පරතරයක් තියෙනවා නම් ඒක අඳුර ගන්න පුළුවන්. ඔය ආදී වශයෙන් අඳුනා ගැනීම හේතුවෙන් ඉතාම වැදගත් ප්‍රතිඵලයක් ඇති වෙනවා. ඉදිරි අනාගතයේදී යම් ධර්ම සංගායනාවක් ඇති වෙනවා නම් ඒ ධර්ම සංගායනාවේදී निराකරණය කරගන්න ඕන ධර්ම කරුණු පිළිබඳව බෞද්ධයන්ට සහ ඒ බුද්ධාගමේ චිරස්ථිතිය ගැන බලාපොරොත්තුෙන් ඉන්න පිරිසට මතයක් ඇති කරගන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි එකිනෙක විසිරලා ඉන්න, එකිනෙකාකින් වෙන්ව ඉන්න සියලුම බෞද්ධ නායකයන්, සියලුම බෞද්ධ කොටස් තනි බෞද්ධ බලවේගයක් බවට පත් කිරීම සඳහා අද දින සාකච්ඡා ආරම්භ කරනවා. ඒ සාකච්ඡා අපි බලාපොරොත්තු වෙනවා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරන්න. ඒ සාකච්ඡා කිරීමේ අරමුණ වෙන්නේ බුද්ධ ධාසනය කොටස් වලට බෙදී ඔවුනුන් සමග තරං කර ගැනීම නවත්තලා තනි බෞද්ධ වැඩසටහනක්, තනි වැඩපිළිවෙලක් සකස් කළා. මේ බුද්ධ ශාසනයේ තියෙන සියලුම සාකා එකතු කළා. තනි බලවේගයක් ඇටියට මේ 21 සියවසේ එන අනිකුත් ප්‍රචණ්ඩකාරී බලවේගයන්ට එරෙහිව සාමකාමීව මුහුණ දෙන්න. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනෝ සියලුම බෞද්ධ පාර්ශ්වයන්ට ආරාධනා කරනවා අපි මෙතන් සිට අපිත් එක්ක එකතු වෙලා මේ සාකච්ඡාවන්ට එකතු වෙලා ඔබත් අපත් අතර තියෙනවන යම්කිසි පරතරයන්, ඒ පරතරයන් බිඳ දමමින් තනි බුද්ධාගමක් හැදීමේ, තනි බෞද්ධ බලවේගයක් හැදීමේ වැඩසටහනට අපිත් එක්ක එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම මේ වැඩසටහන අපි මෙතනින් ආරම්භ කළා. අපි බලාපොරොත්තු වෙනවා දීප ව්‍යාප්ත කරන්න. ඒ වගේම මේ වැඩසටහන තුළ කිසිදු දේශපාලන අරමුණක් නැහැ. අපිට දේශපාලන පක්ෂයක් නැහැ. ඒ වගේම
කිසිම යටි අරමුණක් නෑ. පළවෙනි අරමුණ තමයි ත්‍රිපිටක ධර්මය ජනගත කිරීම. දෙවැන්න රහතන් වහන්සේලාගේ යුගය නැවත පිහිටවීම. තුන්වැන්න තමයි ධර්ම සංගායනාවකට අවශ්‍ය පසුබිම සකස් කිරීම. මෙතනදී ධර්ම සංගායනාව කළ යුත්තේ මන්ද යන්න ඉතාම පැහැදිලි කරුණක්. අද වෙන විට බුදු සසුන ගැන විවිධ මතවාද අලුතෙන් හදමින් විවිධ මතවාද ප්‍රචාරය කරමින් ඉන්නවා නූගත් පිරිසක්. උදාහරණයක් වශයෙන් බුදුන් වහන්සේ ලංකාවේ උත්පත්ති ලැබුවා කියන මතවාදය ශීඝ්‍රයෙන් ජනගත වෙලා ඒ මතවාදය පිටුපස අති විශාල පිරිසක් එක් වෙලා ඉන්නවා. අන්න මේ එක්විච්ච පිරිස අපි දැනුවත් කරන්න ඕන මෙන්න මේක නෙමෙයි ඇත්ත, මෙන්න මේ ආකාරයෙන් සාක්ෂි තියෙනවා, ප්‍රබල සාක්ෂි තියෙනවා බුදුන් වහන්සේගේ උත්පත්ති ස්ථානය සම්බන්ධව කියලා. අන්න ඒ ආකාරයෙන් මේ මිනිස්සු හොඳ මාර්ගයට, නිවැරදි මාර්ගයට ගැනීම එක. දෙවැන්න තමයි මේ සිංහලෙන් බුද්ධාගමට නිරුක්ති දීලා ඒ කරන විනාශය නවත්තන එක. ඒ තුන්වෙනි එක තමයි අභිධර්ම පිටකය, විනය පිටකය ආදී වශයෙන් වන ඒ පිටක කොටස් ප්‍රතික්ෂේප කිරීමෙන් වැළැක්වීම. උදාහරණයක් ඇටියට යම් කිසි කෙනෙකුට ත්‍රිපිටකයේ අභිධර්මය තේරෙන්නේ නැති වෙච්ච ගමන් ඒ පුද්ගලයා අභිධර්මයට පහර දීලා අභිධර්මය විනාශ කරන්න උත්සාහ කරනවා. ඒ වගේම විනය නීති කඩ කරපු උදවිය විනය නීති හැල්ලුවට ලක් කරමින් විනය නීති උල්ලංඝනය කරනවා. ඒ වගේම තව පිරිස් බුද්ධාගමට හිතාමතාම අපහාස කරන්න වෙනත් ආගමික මතවාදවල හිතෙන් ඉඳගෙන බුද්ධාගමේ බව පෙන්නගෙන ලොකු විනාශයක් කරනවා. ඒ වගේම තවත් අදූරදර්ශී පිරිස් බුද්ධාගමට අපහාසයක් වෙන විදිහට කටයුතු කරන. උදාහරණයක් වශයෙන් අද වෙන විට මතවාදයක් ජනගත කරලා තියෙනවා, මහාමායා දේවිය දවස් 7කින් පස්සේ පුරුෂයෙක් වෙලා ඒකේ ලැජ්ජාවට සුදුන් රජුරුව ඇය සිරගත කරා කියලා. මේක බෞද්ධ බුද්ධාගමටත් ඒ වගේම සිධවත් කුමරුගේ පරම්පරාවටත් මේ අතිශය ලැජ්ජාවක්. ඒ මොකද යම්කිසි පුද්ගලයෙක් කාන්තාව පිරිමියෙක් බවට පත් වුණා කියලා සිරගත කරන්න ඕනේ. ඒ වගේම තමයි තවත් පිරිස් කියනවා ධානාගත වුණාම බඩ යනවා, බඩ එළිය යනවා, ඒ වගේ එහෙම රහත් වුණාම බඩ යනවා. ඉතින් මේ බඩ යන භාවනා ක්‍රම උගන්නන අයට ඒ අයට බඩ යන විදිහේ වැඩ පිළිවෙලක් අපි සකස් කරන්න ඕන නිවැරදි බුද්ධාගම ඇසුරු කරගෙන. ඒ නිසා ප්‍රධාන කොටම අපි මේ අදින් ආරම්භ කරන්නේ ඊටාම අවිහිංසාවාදී ව්‍යාපාරයක්. මේ අවිහිංසාවාදී ව්‍යාපාරය අපි ඊටාම ශීඝ්‍රයෙන් ජනගත කළා. තනි බුද්ධාගමක් හදන, ඒ වගේම තනි බෞද්ධ පරම්පරාවක් හදන, මුල් බුදු සමය අදහන, මුල් බුදු සමය අනුගමනය කරන පිරිසක් ඇති කරන වැඩපිළිවෙලක් බවට අපි පත් කරන්න සූදානමින් ඉන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ වැඩපිළිවෙලට එකතු වෙන්න කැමති පිරිස්, ඒ වැඩපිළිවෙල සම්බන්ධව විවේචනය කරන්න කැමති පිරිස් මෙහි පහත තමන්ගේ ඒ කරන විවේචන සටහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ වැඩපිළිවෙල ආරම්භ කරන මා ඔබ කවුරුත් දැනගත යුතුයි. බෞද්ධ ඉතිහාසය තුළ වැඩිම බුද්ධාගම සම්බන්ධව වැඩිම පර්යේෂණ ගණනාවක් කළ තියෙන්නේ මම. පර්යේෂණ ග්‍රන්ථ 84ක් සම්පාදනය කළ තියෙනවා. ඒ අනුව මුළු සූත්‍ර පිටකයම ආවරණය වන පරිදිම පර්යේෂණ ග්‍රන්ථ සකස් කළ තියෙන්නේ. ඒ වගේම අද වනතුර ඒ පර්යේෂණ ග්‍රන්ථවලින් මා යෝජනා කරන එකම ධර්ම කරුණක් හරි, එකම දෙයක් හරි බිඳ හෙලන්න කිසිවෙකුට සාමර්ථයක් ලැබිලා නැහැ. සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් පොත් 84ක් ලියන්න ඔබ දන්න දෙයක් තමයි ඉතාම අපහසු කාර්යයක්. ඒ වගේම මුළු සූත්‍ර පිටකයම අධ්‍යයනය කිරීම ඉතාම අපහසු කාර්යයක්. ඒ සියල්ලම තරණය කළා, ඒ බාධක සියල්ලම තරණය කළා තමයි අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ වැඩපිළිවෙල ආරම්භ කරන ලද්දේ 2011 වර්ෂයේ. මේක අලුත් වැඩපිළිවෙලක් නෙමෙයි. මේ 2011 සිට අද 2018 අගෝස්තු මාසයේ 5 වන දින දක්වා මේ වැඩපිළිවෙලට අපි 7-5ක්වත් එකතු කළ නැහැ. ඉතාම ආඩම්බරයෙන් කියන්නේ කිසිම කෙනෙකුගෙන් 7-5ක් එකතු නොකර බුදු සසුන බේරාගන්න කරන වැඩපිළිවෙලක් මේක. විශේෂයෙන් මතක් කරන්න ඕන බුදුන් වහන්සේ 7-5ක්වත් අතේ තියාගෙන නෙමෙයි බුද්ධාගම ඇති කරේ, බුද්ධාගම ව්‍යාප්ත කරේ, බුද්ධාගම ජනගත කරේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඉදිරියටත් පිරිස් බලයෙන් පමණක් මේ කාර්යය කරන්න, ඒ වගේම නැනනුවණින් පමණක් කරන්න, අතින් පයින් හයින් නැතුව. ඒ නිසා බුද්ධිමත් පිරිස අපි වටා එකතු වෙන්න, ඒ වගේම
අපි මෙනි මේ අයට අපිත් එක්ක එකතු වෙන්න එපා කියන පළවෙනිය එක තමයි පවත්නා දේශපාලන පක්ෂවල ඉන්න ක්‍රියාකාරීන්. දෙවැන්න තමයි නළු නිළියන්. ඒ අය එකතු වෙන්න එපා අපිත් එක්ක. ඒ වගේම මේ වැඩපිළිවෙල යටතේ මුදල් හම්බ කරන්න බලාපොරොත්තු වෙන කිසි කෙනෙක් ඒකට එකතු වෙන්න එපා. ඒ වගේම කිසිම කෙනෙක් වනාන්තර විනාශ කරන කෙනෙක් එකතු වෙන්න එපා. සතුන් මරණ කෙනෙක් විනාශ වෙන්න එපා. සොරකම් ආදී ඒ පස්පවෙන් ජීවත් වෙන කෙනෙක් එකතු වෙන්න එපා. ඒ අය හැර සියලුම බෞද්ධයන් මේ වැඩපිළිවෙලට එකතු වෙන්න. මේ වැඩපිළිවෙල හැර වෙනත් කිසිම විකල්ප වැඩපිළිවෙලක් නැහැ බුදුදහම එකතු කරන. ඒ නිසා ඔබ මතක තියාගන්න ඕන මේ බුදුදහම එකතු කරන මුල්ම සහ අවසාන වැඩසටහන. ඒ නිසා මේ වැඩසටහනට එක්වෙන්න බැරි වෙලා පසුව පසුතැවිලි වෙන්නත් එපා කියලා අපි බෞද්ධයන්ගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා.